උපුල් ශාන්ත සල්සමකින් සිංහල ටීවී සිංහල වසහි අසිරිය මුළු ලොවටම කියාපාන නූතන සංනිවේදනය උපුල් ශාන්ත සිංහල ටීවී. Subscribe now and press the bell icon. අයිබෝවන් ආදරණීය දූපුතුනි, උසස් පෙළ සිංහල විෂයයේ යටතේ ඔබට මේ වෙනකොට විෂය නිර්දේශානුගතව වීඩියෝ පාඩම් මාලා සමූහයක් නිකුත් කරලා තියෙනවා. එකී වීඩියෝ පාඩම් ටික ඔබ නිසි අයුරින් හදාරනකොට ලොකු දැනුමක් විභාගන ලොකු ශක්තියක් ඔබට ඒ තුළින් ලැබෙනවා. අද බලාපොරොත්තු වෙන්නේ සාහිත්‍ය ප්‍රශ්නපත්‍රයට අදාළව ඔබ විචාර ලියන්න ඕන කොහොමද, විචාරවලට පිළිතුරු ලිවීමේදී අනුගමනය කළ යුතු කරුණුකාරණා මොනවද, ආරම්භ කරන්න ඕන කොහොමද, නිදර්ශන දාන්න ඕන කොහොමද, එවැගේම අවසන් කරන්න ඕන කොහොමද කියන කරුණුත් එක්ක නිවැරදි විචාරයක් ලියලා සාර්ථක ලකුණු ලබා ගන්නේ කොහොමද කියන එක තමයි අද දවසේ ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා දුවේ පුතේ, දැන් ඒ යටතේ ඔබට මම අද හුරු කරන්නේ ලෙනාඩුල් විසින් විලේජ් ඉන් ද ජංගල් නමින් රචිත, ඒ.පී. ගුණරත්නයන් විසින් පරිවර්තිත බැද්දගම නවකතාවේ විචාර පුහුණුවක් ඔබට ලබා දීමයි. ඉතින් ඊට ප්‍රථම ඔබට කියන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් උසස් පෙළ විෂය කරනකොට, උසස් පෙළ සිංහල කරනකොට ඔබ දන්නවා මේක විෂයක්, භාෂාවක්. ඒ වගේම මේක හදාරනකොට ඔබ ප්‍රායෝගික විය යුතුයි. මොකද ඊට අදාළ සාහිත්‍ය ග්‍රන්ථ තියෙනවා. එම සාහිත්‍ය ග්‍රන්ථ මනාව පරිශීලනය කරන්න ඕන. දැන් අපි පොතක් හරියට පරිශීලනය කරන්නේ නැතුව පිළිතුරක් ලියන්න බෑනේ. දුවන්න පුරුදු වෙන්නේ නැතුව අපිට එකපාර ධාවන තරඟයකට යන්න බෑ. ඔබ දන්නවා ලෝකයේ ඕනම ක්‍රීඩාවක් කරන ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් තරඟයේදී හැම මොහොතෙම ඒ සඳහා උනන්දු වෙනෝ, කැපවීම කරනෝ, ඒ වගේම ඒ වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඕනම දෙයක් කරනෝ ඒ තරඟයේ වෙනුවෙන්. මොකද ජයග්‍රහණය ලැබීමේ අරමුණ වෙනුවෙන්. ක්‍රිකට් තරඟයක් තිබුණත් ක්‍රිකට් තරඟය තිබීමට පෙර අදාළ ක්‍රීඩකයෝ පෙර පුහුණු වීම කටයුතු කරනවා. සැබෑ වූ නිසි පුහුණුවක අවසානය තමයි ජයග්‍රහණයක මාවත වෙන්නේ. ඒ නිසා සිංහල විෂය හරි රසවත්නේ. ඒ වගේම ඒ විෂය හරිම වින්දනීයයි, රසාත්මකයි. එතකොට අපි එක හදාරනකොට ගොඩක් ආසාවෙන් හදාරන්න ඕන. දැන් ජීවිතය පිරිපුන් කරන ක්‍රියාවලීන් අතරින් සාහිත්‍ය පතපතර විශේෂත්වයක් ලැබෙනවා. සාහිත්‍ය පතපත කියවනකොට ඒකේ මහා පන්නරයක් ජීවිතර ලැබෙනවා. ඒ වගේ ජීවිතර මහා තෘප්තියක් ලැබෙනවා. අපි පොතපතත් එක්ක ජීවත් වෙන, පොතපත ඇසුරු කරමින් ජීවත් වෙන්න අපි පුරුදු පුහුණු විය යුතුයි. දැන් ඒ වගේම දුවේ පුතේ, දැන් අපි හදාරන්නේ උසස් පෙළ විභාගෙනේ. දැන් මේ විභාගය මොනතරම් තරඟකාරීද කියන එක ඔබ දන්නවා. මේක සාමාන්‍යයෙන් විශාල තරඟයක් ඔබ මේ සූදානම් වෙන්නේ. තරඟයක් සඳහා ඔබ මේ සූදානම් වෙන්නේ. තරඟය තුළ හැමෝම ජයග්‍රහණය කරන්නේ නැහැ. පිරිසක් පරදිනවා, පිරිසක් දිනනවා. ඔබට හරියට මේ විශේෂ නිර්මිත කොටස් ටික, එහෙම නැත්නම් පාඩම් ඒකක ටික හොඳට හදාරනෝ නම් ඔබට පොඩ්ඩක්වත් විභාගේ අමාරු වෙන්නේ නැහැ. සමහර දරුවෝ නොහිතූ විදියට ඉදිරියට එන්නේ, තමන් අපේක්ෂා කළාටත් වඩා ඉහළම ප්‍රතිඵලයක් ලැබෙන්නේ ඒ වෙනුවෙන් කරන ලද මහා දැවැන්ත කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස. ඔබට බෑ කියලා කවදාවත් අත්තරින්න එපා. දැන් අපේ පුරුද්දක් තියෙනවා, දැන් කම්මැලි, දැන් මහන්සි, ඒ වගේ දැන් වහිනවා, ඒ වගේම නිදිමතයි, සීතලයි, තව ටිකක් වෙලා නිදා ගන්න ඕන. දැන් ඔය අපි තුල තියෙන
අලසකම් ඇති කිරීමට හිත පොළඹවන ක්‍රියාකාරකම්. දැන් සමහර දරුවෝ එන පොතපත ගත්තට පස්සේ නිින්ද යනවා. ටික දුරක් කියෝන වෙනකොට එහෙම තමන් දන්නේ නැහැ පොත පැත්තකට වැටිලා. හැබැයි ඉලක්කයක් තියාගෙන ආසාවෙන් කරනකොට ඕක වෙන්නේ නැනේ. දැන් අපි ඉලක්කයක් මගේ ඉලක්කේ මෙන්න සරසවියට යාම. මගේ ඉලක්කේ විද්‍යාපීඨයට යාම. මගේ ඉලක්කේ ඉහළම ප්‍රතිඵලයක් ගන්න එක. දැන් එහෙම සිතුවිල්ලක් තියෙනකොට සිහිනයක් තියෙනකොට ඒක ආසාවෙන් කරන්නේ. ඒතර ඒ ආසාව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. දැන් අපි දන්නෝනේ සමහර දරුවෝ විවිධ ඉලක්ක වෙනුවෙන් පුංචි කාලේ ඉඳලා වෙහෙසෙනවා. අවසානයේදී අරමුණ ඉටු කර ගන්නවා. තමන්ට අරමුණත් එක්ක දොඩ අරමුණට ආස කරන්න ඕන. ආස කළාන් පස්සේ අපිට ඒ ජයග්‍රහණය ළඟා කර ගන්න පුළුවන්. අනිත් එක අපි දන්නෝ ශිෂ්‍යයන් ලෙස ඉගෙන ගන්නකොට අපිට ඉදිරියට යන්න පුළුවන් ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි මේ අධ්‍යාපන ක්ෂේත්‍රය. ඔබ හොඳට මහන්සි වෙලා හොඳටම විභාග වෙනුවෙන් කැපකිරීම කරලා ඉහළම ප්‍රතිඵලයක් ලබාගෙන ඔබ හිතා ගන්නකෝ. ඔබ දැන් ආර්ට් කරන ළමෙක් නේ. ඔබ නීති විශ්වවිද්‍යාලයට තේරුණා. දැන් ඔබට මවා ගන්න පුළුවන් අනාගතේ මම කවුද? මම කාවද වෙන්නේ? ඒ වගේ ඔබ ගියා වෙන විෂයක් කරලා ඉහළට ගියා මම අනාගතේ කවුද වෙන්නේ? එතකොට මට ලැබෙන ජයග්‍රහණ මොනවද? මගේ ජීවිතේ මොනතරම් දේවල් මට ඉටු වේද? ඒව හිතලා අරමුණක් ඇතුව පුතේ ඔබ වැඩ කරන්න. එතකොට ඔබට කවදාවත් වරදින්නේ නෑ. සා අපි නිරන්තරයෙන් අභ්‍යාස කළ යුතු අර කියමනක් තිබෙනවා, අනභ්‍යාසේ විසංවිද්‍යා. අභ්‍යාස කරන්නේ නැත්නම් ඕනම දෙයක් විසයි. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් කවුරු හරි හෙට ඇවිල්ලා මම එක්කයි යනවා, හෙට ක්‍රීඩා තරඟයක් තිබෙනවා, එන්න ඔබ ඒ වෙනුවෙන් ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කරන්න කියලා මට කතා කරා. දැන් මට යන්න පුළුවන්, මට ආසයි යන, මම යනවා. හැබැයි ගිහිල්ලා ක්‍රීඩා කරන්න ගියන් පස්සේ මට ක්‍රීඩා කරන්න බෑ. සමහරට ක්‍රිකට් තරඟයක් වෙන්න පුළුවන්, පළවෙනි පන්දුවෙම මං දැවි යන්න පුළුවන්. ඒ වගේ මහසින් පන්දු යවන්න සිද්ධ වුණොත් ඒ ඕවරේ අවසන් කරගන්න වෙන්නේ නැහැ. ඒ වගේම පිටිකරණේ නිරත ක්‍රීඩකයා මා යවන පන්දු වාරයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් තරඟය. මොකද හේතුව මට පුහුණුවක් නැහැ. ඒකම මම කවදාවත් දුවල නැත්තම්, දිවීමේ තරඟයට ධාවන තරඟ දුවල නැත්තම් මට කතා කළොත් එන්න ධාවන තරඟයක් තියෙනවා කියලා මට පටන් ගන්න පුළුවන්. ටික දුරක් යන්නත් පුළුවන්. හැබැයි එතනින් පස්සේ මට යන්න බෑ. ඒකට තියෙනවා රිදම් එකක්. ඒකට තියෙනවා ක්‍රමයක්. ඒකට පුහුණුවක් තියෙන්න ඕන. ඒකට එක එක ක්‍රමවේද තියෙනවා. ඒව අනුගමනය කරන්න ඕන. ඒ වගේ අපි තේරුම් ගත යුතුයි. දැන් අපි නිකන් ඉස්කෝලේ ගියාට ඉස්කෝලේ ගිහලා සටහන් ටික ලියන් එනවා. ඒ වගේම ගුරුවරු කියන ටික අහන් ඉන්නවා. පන්තිත් යනවා. පොතත් කියවනවා. හැබැයි ওই මොනව කළත් වැඩක් නැහැ. අපි අරමුණක් ඇතුව හරියට උවමනාවෙන් පිළිවෙලට කරන්නේ නැතුව. ඒ නිසා අපිට බෑ කියන මානසිකත්වේ නැහැ. අපිට පුළුවන්. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා කවුරුවත් මේක කම්මැලි කමින් කරන්න යන්න එපා. දැන් අපි විචාරල යන පුරුදු වෙන බැද්දගම නවකතා වෙන්නේ. දැන් ඔබට පුළුවන් දැන් බැද්දගම නවකතාව ගත්තොත් එහෙම බොහොම මේක අපිට හුරු දෙයක්, අපේ ජීවිතයට සමීප දෙයක්. මොකද 1913 දී ලෙනාඩුල්ෆ් මේක ලියන්නේ ඔහුව වසර 6 මාරක් ලංකාවේ ඉඳගෙන ඒ ලබාගත් දැනුම අධ්‍යක්ීම පන්නරය මුල් කරගෙන තමයි ඔහු මේ නවකතාව ලියන්නේ. එතකොට ලාංකික අපිට මේ නවකතාව කියනකොට දැනෙන්නේ අනේ අපේ සිදුවීමක් නේද කියලා. අපේ දෙයක් නේද මේ තියෙන්නේ. එක්තරා කාල පරිච්ඡේදයක අපේ තොරතුරු නේද මේ සයිටුහන් කරන්න කියන එක අපිට දැනෙනවා. එතකොට අපි හරි ඕමනාවෙන් මේක කියවනකොට හැබැයි වරක් මදි, දෙවරක් මදි. මොකද අපි තරඟයකට මේ සූදානම් වෙන්නේ. තරඟයකට සූදානම් වෙනකොට වරක් දෙවරක් තුන්වරක් කියව ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ලොකුම ප්‍රතිඵලය වෙන්නේ. දැන් එහෙම වුණොත් දුවේ පුතේ දැන් මොන අවස්ථා සම්බන්ධ දුන්නත් ලියන්න පුළුවන්නේ. ਵਿਚාරේ කොහොම දුන්නත් ලියන්න පුළුවන්නේ. එතකොට අවශ්‍ය වෙන්නේ ලියලා පුරුදු වෙන එක විතරයිනේ. දැන් පුරුදු වෙන්න අපි ਵਿਚාර ලියමු මේ බැද්දගම නවකතා මුල් කරගෙන. ඉස්සෙල්ලා මම හිතන ඔබ
මේ වීඩියෝ පාඩම බලන්න ඕන ලියන කොළත් ළඟ තියාගෙන. දැන් මම දෙනවා ප්‍රශ්නේ මුලින්ම. ඉස්සෙල්ලා ප්‍රශ්න ලියාගන්නකෝ. ප්‍රශ්න ලියාගෙන අපි සාකච්ඡා කරමු ප්‍රශ්නේ. ඊට පස්සෙ බලමු කොහොමද මේක ලියන්නේ, කරුණු කොහොමද ගොනු කරන්න කියලා බලමු අපි. ලියාගන්න එහෙනම් ප්‍රශ්නය. බැද්දගම නවකතාවේ අවස්ථා සිද්ධි නිරූපණය. බැද්දගම නවකතාවේ අවස්ථා සිද්ධි නිරූපණය නවකතාවේ සාර්ථකත්වයට හේතු වී ඇත. බැද්දගම නවකතාවේ අවස්ථා සිද්ධි නිරූපණය නවකතාවේ සාර්ථකත්වයට හේතු වී ඇත. නියමිත අවස්ථා සිද්ධි මගින් පහදන්. නියමිත අවස්ථා සිද්ධි මගින් පහදන්. දැන් ඔන්න ප්‍රශ්නේ දුන්නා. දැන් ඔබ දන්නවා උසස් පෙළ මෙම විචාර ප්‍රශ්න වලට හිමි ලකුණු ප්‍රමාණය ලකුණු 15යි. දැන් ওই විචාර ලකුණු 15ක් තියෙනවා. දැන් ඔබට හිතන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් ඒ කරුණ තමයි දැන් ප්‍රශ්න දෙනෝනේ. දැන් ඔබ පොත කියවලා තියෙනවා. දැන් පොත කියවලා තියෙනවා නම් කරුණුත් මතක නම් අපිට ගැටලුවක් නැහෙනේ. හොඳ අවබෝධයකුත් වෙන අපිට ගැටලුවක් නැහෙනේ. ඔබ දන්නෝනේ පුරුදු වෙන්න ඕන ලියන එක විතරයිනේ. එතකොට ඉස්සෙල්ලා මොන ਵਿਚාරයක් ලියනකොට ඉගෙන ගන්න ඕන වැදගත්ම දේ තමයි ප්‍රශ්නය හඳුනා ගැනීම. දැන් අපි දන්නවා දරුවන් ලියන පිළිතුරු පත්‍ර පරීක්ෂා කරනකොට අපි දැකලා තියෙනවා දරුවා ලියලා තියෙනවා. ළමයා සමහරට පැති 5-6 ලියලා තියෙනවා. හැබැයි අපි කියවල බලනකොට ප්‍රශ්නයට අනුගතව නෙවෙයි ලියලා තියෙන්නේ. අපි අර අහන්නේ මොකද කියවනේ, යන්නේ කොහෙද මල්ලේපොල් කියලා අපි අහලා තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්නෙට අනුගතව නේ ලියලා තියෙන්නේ ප්‍රශ්නෙම් පිට. ඒතන සමහර වෙලාවට ලකුණු 15න් අර පොඩි ලකුණු ප්‍රමාණයක් දෙකක් තුනක් ලැබෙවි ගෑවිලා තිබුණොත් බණේ ළමයා කොච්චර ලියලද බලන්න. ලිවීමේ පුහුණුව තියෙනවා, කරුණු ගොඩනැගීමේ පුහුණුව තියෙනවා. හැබැයි ප්‍රශ්නානුබද්ධව ඒ කරුණු ගැලපෙන්නේ නැහැ. තොඩනෝග තමයි මුලින්ම දුවේ පුතේ ඉගෙන ගන්න ඕන. දැන් තේරුණාද? දැන් ප්‍රශ්නේ මොකද්ද කියන්නකෝ. බැද්දගම නවකතාවේ සාර්ථකත්වයට එහි නිරූපිත අවත්තා සිද්ධි බලපාලා තියෙනවා කියලානේ. එතකොට අවත්තා සිද්ධි කියන්නේ මොකක්ද? එතන මොනවද ඒක නවකතාවේ තියෙන්නේ? එතකොට අන්න ඒ ටික මුලින්ම ඉගෙන ගන්න ඕන. ඊට ඉස්සෙල්ලා අපි මෙහෙම තේරුම් ගන්නකෝ. දැන් ඔයිට අදාළ මම කරුණු ටික ඔක්කොම කියලා දෙනවා. දැන් ප්‍රශ්නේ තේරුම් ගත්තනේ. නවකතාවේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම, බැද්දගම නවකතාවේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම එහි දැක්වෙන අවත්තාහ සිදුවීම් ඒව තමයි හේතු වුනේ අර බැද්දගම නවකතාවේ සාර්ථකත්වයේ සඳහා. දැන් අපි දන්නවා මේ අවත්තා සිද්ධියක් කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැතුව ලියන්න ගියොත් එතනත් ගැටලුවක් වෙනවනේ. එහෙනම් අවත්තා සිද්ධි කියලා කියන්නේ නවකතාවේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා, නවකතාවේ බැද්දගම නවකතාවේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා කතුවරයේගේ තේමාවට අනුව එකී තේමාව ඉස්මතු කරනකොට එකී ඒ අවස්ථාවේදී සිදුවන සිදුවීම් ඉස්මතු කර දැක්වීම තමයි අවත්තා සිද්ධි නිරූපණය කියලා කියන්නේ. නවකතාවේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා කතාව තුළ ඒ අවස්ථාවේදී සිදුවන සිදුවීම් ඒ අයුරින් තත්වානුරූපීව ඉස්මතු කර දැක්වීම තමයි අවත්තා සිද්ධි නිරූපණය. හැබැයි දැන් නවකතාවෙන් නවකතාවට දුවේ පුතේ අවත්තා සිද්ධි නිරූපණය වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන අවත්තා සිද්ධි නිරූපණයනේ එක දක්වනවා. ඒතර දක්වනකොට නවකතාව කියවන්නේ අපිනේ. ඒතර නවකතාව කියවන අපි නම් අපිට ඒ දක්වන දේ තුලින් අපිට හොඳට තේරෙන්න ඕන, අපිට හොඳට දැනෙන්න ඕන. අන්න එහෙම දැනුනොත් තමයි ඒ නවකතාව සාර්ථකත්වයේ වෙන්නේ. දැන් අපි දන්නවා නවකතාව ගැන ප්‍රබන්ධයක් එක පැත්තකින් ඒ තුල සත්‍යය තියෙනවා. ඒතර සත්‍ය ඉස්මතු කරනකොට අවස්ථා සිද්ධි ටික ඒ විදිහටම ඉස්මතු වෙන්න ඕන.
තොර තමයි නවකතාවේ අර විශ්වසනීයත්වය නවකතාවේ විශිෂ්ටත්වයට බලපාන සාධකයක් වෙන්නේ. දැන් තේරුණාද? දැන් එහෙනම් අපි ආයි බැලුවොත් කොහොමද එන්නේ? අවත්තා සිද්ධි නිරූපණයනේ. බැද්දගම නවකතාවේ අවත්තා සිද්ධි නිරූපණය නවකතාවේ සාර්ථකත්වයට බලපෑවේ කොහොමද? එතකොට කිසියම් අවස්ථාවක සිදුවන සිදුවීම් මාලාව ඒ විදියටම තත්වානුරූපීව ඉදිරිපත් කර දැක්වීම තමයි අවස්ථා සිද්ධි නිරූපණය කියලා. තොර ඒක නිරූපණය දක්වනෝ ඒ තුළින් තමයි නවකතාවේ සාර්ථකත්වය එන්නේ. ඒක අසාර්ථක වුණා නම් නවකතාව අසාර්ථකයි. ඔන්න දැන් ඔන්න අපි තේරුම් ගත්තා ඒක. දැන් තේරුම් අරන් දැන් ඊළඟට අපි කල්පනා කරන්න ඕන බැද්දකම නවකතාවේ මොනවද අවත්තා සිද්ධි මොනවද? ඒ ටික ගොනු කරගන්න ඕන ඉස්සෙල්ලා. කොලයක් අරගෙන පුරුදු වෙනකොට එහෙම පුරුදු වෙන්න ඕන. එහෙනම් බැද්දකම නවකතාවේ මොනවද අවත්තා සිද්ධි ටික? පිළිවෙලට ලියන්න පුළුවන් වෙන්නේ ගොනු කරගත්තොත් විතරයි නේද මගේ දුවේ පුතේ? එතකොට බලන්න ඕන මොනවද බැද්දකම නවකතාවේ අවත්තා සිද්ධි මොනවද? දැන් ඔබට පුළුවන් මොනවද කියන්නේ? දැන් ලෙනාඩ් ඩුල්ෆ් විලේජ් ඉන් ද ජංගල් නමින් ලියපු AP ගුණරත්නයන් විසින් බැද්දගම නමින් පරිවර්තිත බැද්දගම නවකතාවේ ආරම්භයේ ඉඳ අවසානය දක්වාම මේකට පදනම් වෙන්නේ මොකක් දැන් ඔබ දන්නව නේද? මීට දශක 5කට වඩා පෙර. දැන් මම මේ කියන කරුණු ගන්න ඕන හොඳට. මීට දශක 5කට වඩා පෙර අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරනකොට ඔවුන්ගේ පරිපාලනයේ යටතේ ලෙනාඩ් උල්ෆ් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවය කරනකොට වනයෙන් වටවෙච්ච පවුල් 10ක් පමණක් ජීවත් වුණු අන්ත අසර නියඟෙන් බැටකාපු ස්වභාව ධර්මයෙන් බැටකාපු එවගේ විවිධ සමාජීය හේතු සාධක වලින් බැටකාපු ගමක සිදුණු සිදුවීමක් පදනම් කරගෙන තමයි මේ බැද්දගම නවකතාව ලියන්නේ. එහෙනම් මේ නවකතාවේ දන්වැල් පුරුකක් වගේ දන්වැල් පුරුක් වගේ අපි දන්නව දන්වැල්ක පුරුක් එකට එකට බද්ධ වෙලා තියෙනවා. දන්වැලක පුරුක් වගේ අවත්තා සිද්ධි ටික බොහොම අපූර්ව ලෙස ලෙනාඩ් ඩුල්ෆ් මේ නවකතාව තුළ ගොනු කරලා තියෙනවා. දැන් ඒක තමයි මේ නවකතාවේ සාර්ථකත්වයට ප්‍රබල ලෙස බලපෑයි. දැන් එහෙම යන්න පිළිවෙලට දැන් මම ආයසරයක් කියන්නම්කෝ. දැන් ඒ කරුණ හොඳට ගන්නකෝ. දැන් ලෙනාඩ් ඩුල්ෆ් 1913 දී තමයි බැද්දගම නවකතාව විලේජ් ඉන් ද ජංගල් නමින් රචනා කරන්නේ. දැන් ඔහු මේක ලියන්නේ තමන්ගේ ඇස් දෙකෙන් දැකපු, තමන්ගේ කන් දෙකෙන් අහපු, තමන්ගේ හදවතින් වින්දනය කරපු සිදුවීම් ටික තමයි මේ නවකතාවේ තියෙන්නේ. එහෙනම් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔහු තමයි පරිපාලකයා. තර ඔහු පෝනියා පිටේ යමින් පහපැදී යමින් දිස්ත්‍රික්කේ පුරා ඇවිදිමින් සැබෑ වූ අත්දැකීමක් ලැබුවා. වසර 6 මාරක් ලංකාවේ සේවය කළා. ඒ අතරින් මහා කැලෑවෙන් වටවෙච්ච දරිද්‍රතාවෙන් පීඩිත නියඟෙන් ජීවිතේ හෙම්බත් වුණු, එවැගේම ස්වභාව ධර්මෙන් හෙම්බත් වුණු, විවිධ ගැටලු වලින් මිරිකුණු පවුල් 10කින් යුක්ත අන්ත අසරණ ගමක සිදුණු ඛේදවාචකයා මුල් කරගෙන තමයි මේ නවකතාව ලියන්නේ. උතර මේ නවකතාවේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම දන්වැලක පුරුක් වගේ එකිනෙකට සම්බන්ධලා තියෙන අවත්තා සිද්ධි. අන්න ඒ අවත්තා සිද්ධි ටික තමයි බලපෑවේ. ලස්සනට කියාපෑම නිසා තමයි මේ නවකතාවේ සාර්ථකත්වය ඇති වුනේ. දැන් අපි ඒක අපිට ඕන විදිහට අපි ගොනු කරගන්න. දැන් අපි ඒක ඉස්මතු කළා. දැන් මොනවද අපි බලමු මේකේ තියෙන අවත්තා සිද්ධි මොනවද? එතකොට මොන දේද මේක ඉස්මතු කරන්නේ? දැන් අපි ගොනු කරගන්න ඕන ඔළුව තුල. දැන් මම උදාහරණ පාඩ දෙනවා.
ඒව ඉස්සල ලියා ගන්න ඕන. ලියාගෙන ටික වෙලාවක් කරා මේක පාඩම් කර ගන්න ඕන. පාඩම් කරලා දැන් මම මේ වීඩියෝ එකේ ඔබට දෙන විදියට ඔබ එක හොඳට හුරු වෙලා පස්සේ ලියන්න ඕන. දැන් එක උදාහරණයක් තමයි, එක අවස්ථාවක් තමයි, බැද්දගම නියං රකුසාට බිලිවීමෙන් සිදුණු සිදුවීම් නැත්නම් ඒ සිදුවේ චාකාරය නවකතාව තුළ බොහොම අපූර්ව ලෙස ඉස්මතු කරනවා. දැන් ඔබ දන්නවා මේක ලෙනාඩුල් විලේජ් ඉන් ද ජංගල් නමින් ඉංග්‍රීසියෙන් ලියන්නේ. මේක ඉංග්‍රීසියෙන් ලියන්නේ. ඔහු දැකපු දේ, ඔහු විඳපු දේ ඉංග්‍රීසියෙන් ලියනවා. AP ගුණරත්නයන් මේක සිංහලට පරිවර්තනය කරනවා. දැන් ඔහු අර යෝගියාන ගමේ උපත ලැබපු නිසා ඔහුට ලංකාවේ ග්‍රාමීය බද ප්‍රදේශවල භාෂාව පිළිබඳව ප්‍රවීණත්වයක් තිබුණු නිසා ලෙනාඩුල් අපේක්ෂා කරපු දේ ඒ විදියටම සිංහල වචනෙන් ඔහුට දෙන්න හැකියාව ලැබුණා. ඒ නිසා නම් මේක නිර්මාණය සාර්ථක වෙන හේතුව. එහෙනම් පළවෙනි අවතාර සිද්ධියක් තමයි ඔන්න දැන් ඔබ සලකුණු කරගන්න ඕන මොකක්ද? බැද්දගම නියං රකුසාට බිලිවීම තුලින් ගොදුරු වීම තුලින් සිදුවෙච්ච දේ. එතකොට දැන් 2021 අද ඔබ මේ නවකතාව කියවනෝ. දැන් මීට දශක 5කට පෙර ඔබ නෑ, මම නෑ. හැබැයි ලෙනාඩු දක්ෂකම් දක්වනෝ නේද? අද කියෙව්වත් තව අවුරුදු 20ක් ගිහිලා කියෙව්වත් තව ටික කාලයක් ගිහිලා කියෙව්වත් එදා බැද්දගම නියං රක්ෂාට ගොදුරු වීම තුලින් සිදූ සිදුවීම මොන වගේද කියලා අපේ ඇස්වලට මවලා දෙන්න දක්ෂ වුණා. ඒක අපිට ධනවන්න සමර්ථ වුණා. සංකල්ප රූපීව මවනෝ මෙන්න පරිසරය, මෙන්න සිදූ සිදුවීම, මෙන්න මෙහෙමයි කියලා නවකතාව තුළ ඉස්මතු කරනවා. දැන් ඔබට මං පොඩි උදාහරණයක් දෙන්නේ. ඒ පොඩි උදාහරණ ලියා ගන්න ඕන. ඒක සලකුණු කරගන්. දැඩි නියඟය නිසා දිය කඩිති සිඳී වියලි යයි. ඔන්න පොඩි වාක්‍යයක්. දැඩි නියඟය නිසා දිය කඩිති සිඳී වියලි යයි. දැඩි නියඟය නිසා දිය කඩිති සිඳී වියලි යයි. එකක්. ඒකට තව එකක් ලියන්න. දැඩි කාෂ්ඨකය නිසා, දැඩි කාෂ්ඨකය නිසා මුළු වනයේම මලානික වේ. දැඩි කාෂ්ඨකය නිසා මුළු වනයේම මලානික වේ. ඇලදොල වියලි යයි. ඇලදොල වියලි යයි. දැන් ඔය කෑලි තුන ඇති. දැන් ඔය පොඩි කෑල් මහා උදාහරණ ගොන්නක් ලියන්න ඕනේ. ඔය පොඩි වාක්‍ය තුන ඇති. දැන් ආයේ වාක්‍ය තුන බලන්න කොහොඳද? දැන් ප්‍රායෝගික වෙන්න මේ පාඩම කරනකොට මොකක්ද එකක්? දැඩි නියඟය නිසා තිය කඩිති සිඳී වියලි යයි. දැන් ඔබ ඒ වාක්‍ය ගන්නකො දුවේ පුතේ. දැන් ඔබ මේ ඉස්මතු ගන්න බලාපොරොත්තු අවත්තා සිද්ධියක්නේ. දැන් ඔබ මවා ගන්න තනියෙන්. දැන් මම මේක උගන්වන්න ඔබ තේරුම් ගන්න ඕන. ඔබේ හදවත තුන මවා ගන්න ඕන මේක. දැන් මොකද අවස්ථාව? බැද්දගම නියං රකුසාට ගොදුරු වීම තුලින් ඒ බැද්දගමට අත්වෙච්ච ඉරණම ඛේදනීය තත්ත්ව මොන වගේද කියලා. ඒතර නවකතාව කියන අපිට ඒක මැවිල පේනෝනේ මොන වගේද කියලා අපිට දැනෙනෝනේ. මොකද පළවෙනි වාක්‍යය? දැඩි නියඟ නිසා දිය කඩද සිඳී වියලීයයි. දිය පාරවල් ඔක්කොම සිඳී වියලා ගිහිල්ලා. දැඩි කාෂ්ඨක නිසා මුළු වනයේම මලානික වේ. මහා කාෂ්ඨක අහුව නිසා මුළු වනයේම මලානික වෙලා. ඒතර අපි දන්නෝ ගස් කොළන්කොළ අතු පල්ලෙහාට නැවිලා, ලහකොළ නැවිලා, වේලිලා ගිහිල්ලා, බාගට පිලිස්සලා ගිහිල්ලා අපිට ඒක මැවිල පේනෝ. ඇලදොල වියලීයයි. ඇලදොලවල් ඔක්කොම වියලිලා ගිහිල්ලා. එතකොට දැන් අපිට ඒ වාක්‍ය තුනෙන් මොකද ගන්නේ? ඒ අවස්ථාවේ සිදුවෙච්ච දේ, නියඟේ ආපු කාලේ සිදුවෙච්ච සිදුවීම අපිට මවල දෙනෝනේ. දැන් ඔබට දැනෙන්නේ නැද්ද? ඔබම මේක ප්‍රායෝගික වෙන්න. දැන් ඔබට ওই අවස්ථාව කියනකොට රයිට්. මෙන්න මේ සිදුවන සිදුවීම. ඇලදොල වියලී යනවා. ඒ වගේම ගස් කොළන් මලානික වෙනවා. එතකොට අපිට මේක දැනෙනවා. අපිට මේක තේරෙනවා. එතකොට අන්න ලෙනාඩුල් ඉංග්‍රීසියෙන් ලියපු දෙය AP ගුණරත්නය සිංහල පරිවර්තනය කරලා ඒ අවත්තා සිද්ධිය බොහොම ලස්සනට අපිට ඉස්මතු කළා. දැන් මේක තමයි බැද්දගම නවකතාවේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා අපිට කියෝගෙන යනකොට ආස හිතෙන්නේ ඔන්න ඔය නිසා. නවකතා ප්‍රායෝගිකයි.
නවකතා සජීවී අපට දනවනවා. දසක පහකට පෙර සිදුවීම අපට දනවනවා. දැන් තේරුණාද ඔන්න එක අවත්තා සිද්ධියක් මම කළ කිව්වා. දැන් ඔබට පුළුවන් මේක මවා ගන්න. එහෙනම් ඔන්න පළවෙනි අවත්තා සිද්ධිය මොකක්ද? එතකොට බැද්දගම ගම නියං රකුසාට ගොදුරු වීම තුලේ සිදුවෙච්ච පරිසර සාධකය, සිදුවෙච්ච සිදුවීම අවත්තානුකූලව ඒ වගේම නියම ආකාරයට ඉස්මතු කර දක්වනවා. දැන් මේක තමයි පළවෙනි සාධකය. දැන් උදාහරණයක් ගන්නවා. දැන් මේ උදාහරණය හොඳට කඩපාඩම් කරගන්නත් ඕන. හොඳට මේ උදාහරණ පුහුණු වෙන්න ඕන. ඒතර ඔයක ඕකට විතරක් නෙමෙයි. තව ඒවට ගන්න පුළුවන්. ඔන්න දැන් එහෙම ගණන් කරගෙන පළවෙනි අවත්තා සිද්ධියක් ඔන්න ලිව්වා. ඒක ලියන්න පුළුවන් විස්තර කරලා. දැන් මම කිව්වොත් එහෙම විචාරයක් දුවේ පුතේ, දැන් ගුරුවරයෙක් සටහනක් දුන්නොත් විචාරයකට මුළු ආරම්භය ඉඳ අවසානය දක්වා සටහන දුන්නොත් මම හිතන එක අසාර්ථකයි කියලා. මම දැකලා තියෙන සමහර දරුවෝගේ පොත් ගත්තට පස්සේ පොත් පිළින සටහන් තියෙනවා. හැබැයි ගුරුවරයා දෙන සටහන නෙවෙයි විභාගිකය. ඔබට කරුණටක කියලා දුන්නාට පස්සේ ඔබට පුළුවන් වෙනවා තමන් ස්වාධීනව මේක නිර්මාණය කරගන්න. ලියල පුරුද්ද තියෙනවා. දැන් අපි දන්නෝ මුල ඉඳලා දැන් අවත්තා සිද්ධියක් කියන මොකද කියලා දන්නෝ. යම් සිදුවීමක් සිදුවුණු අයුරින්ම පාඨක මනසර ගෙන හැර දැක්වීම සරලව කිව්වොත්. යම් සිදුවීමක් සිදු වූ අයුරින්ම පාඨක මනසර උවා දැක්වීම ඉස්මතු කර දැක්වීම තුළ හැඟීම් ඇති කිරීම තමයි අවත්තා සිද්ධි නිරූපණය කියලා කියන්නේ. එතකොට ඒක දන්වැල් පුරුක් වගේ බැද්දගම නවකතාවේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා ලස්සනට තියෙනවා. ඒකනේ විශේෂ. එතකොට ඒකෙන් එකක් තමයි මම කිව්වේ මොකක්ද? බැද්දගම නියං රකුසාර ගොදුරු වීම සිදුවීම බොහොම ලස්සන ඉස්මතු කරනවා. ඔන්න එකක් හරි. දැන් ඒක මතක තියාගන්න. දෙවෙනි එක ඔබට පුළුවන් දැන් ඔන්න දෙවෙනි අවත්තා සිද්ධිය ලියාගන්න. මම කියනවා දෙවෙනි අවත්තා සිද්ධිය ලියාගන්න පුළුවන්. දැන් මේක ප්‍රායෝගිකව කරන්න ඕන. දැන් මේ වෙලාවේ ඉස්කෝලේ ඉන්නවා. මේ වෙලාවේ පන්තියේ ඉන්නවා. ඒ හැඟීමෙන් තමයි මේ වීඩියෝ පාඩම බලන්න ඕන. ඒ වගේ මේක ඉගෙන ගන්න ඕන. නැත්නම් වැඩක් නැහැනේ. අපි දැන් මගේ ඉස්සරහා මගේ දරුවෝ ඉන්නවා. මේ ලංකාවේ සෑම ප්‍රදේශයකම දරුවෝ දැන් මේ වෙලාවේ ඉගෙන ගන්නවා. දැන් ඒ හැඟීමෙන් තමයි මේක කරන්න ඕන. ඔබත් මේ වෙලාවේ වෙන වැඩ ඔක්කොම පැත්තක දාලා ප්‍රායෝගික මේක සිද්ධ කරනවා. ඔන්න දැන් දෙවෙනි එක තමයි දැන් මවා ගන්න ඔක්කොම ටික. දෙවෙනි එක තමයි නවකතා කියවලා තියෙනනේ. බබුන්ට පුංචි මැණිකා පළමු වරට මුණ ගැහිම. නැත්නම් අපිට කියමුනම් බබුන් සහ පුංචි මැණිකා හමුණු පළවෙනි අවස්ථාවේදී සිදු සිදුවීම. දැන් මේ අන්න එක දෙක. දැන් අවතාර සිදු කිහිපයක් ගත්තන් ඇති. දැන් එක මතකයිනේ. දැන් ප්‍රායෝගික යන්න ඕන දෙක මොකක්ද? බබුන් සහ පුංචි මැණිකා වනයේදී හමු පළමු අවස්ථාවේදී සිදුණු සිදුවීම අපූර්ව ලෙසින් ඒ අර හිතකට පහළ වෙන හැඟීමත් එක්ක ඇස්වලින් දැනෙන හැඟීමත් එක්ක අපිට කිස්මතු කර දෙන්න දක්ෂ වෙනව කවුද? ලෙනාඩුල්. ඒක ඒ විතරම දෙනව කවුද? ඒ පී ගුණරත්න. ඔය දෙකත් එකේ කරලා ලියන්න ඕන. නැත්නම් ඉංග්‍රීසියෙන් කියපු දේ සිංහලෙන් ඒ විතර අපිට දනවන ඕනේ. ඒ පී ගුණරත්න. ඔහුගේ මේ නිර්මාණකරණය කොච්චර දක්ෂද කියලා බලන්න. දැන් ඔන්න අපි දන්නවා මේක ලියනකොට අපි දන්නවා ගොඩක්. පුංචි මැණිකා වැවට යනකොට, හේනට යනවා, ගෙදර මිදුලේ ඉන්නකොට බබුන් ඒදියා බලන් ඉන්නවා. ඇගේ ලස්සන බලන් ඉන්නවා. ඇගේ රූපකාය බලන් ඉන්නවා. හැබැයි හමුුණේ නැහැ. තම හමුුණේ නැහැ. දැන් මේ නවකතා හැටියට දිනක් පුංචි මැණිකා හේනේ ඉඳලා ගෙදරට එනකොට වනයේ මැදින් පුංචි මැණිකා හේනේ ඉඳලා ගෙදරට වනයේ මැදින් එතකොට සිදුවන සිදුවීමක් තියෙනවා. මුවැත්තියක නිසා මුවන් අතර තියුණු තරංගයක්, අම්පටලවාගෙන තරංගයක්, ඒ වගේ ගෝණෙකුගේ හඬගෑමක්. දැන් ඒ තුලින් කතුවර ඉස්මතු කරන්නේ අර රාගිකත්වයේ සිතුවිලි. තරුණ යුවතියක්, තරුණ කෙල්ලෙක් තාරුණ්‍ය සමග දැනෙන හැඟීමක් ඒ හරහා ඉස්මතු කරන, බොහොම අපූර්ව ලෙස ඉස්මතු කරනවා. උදේ අවතාවෙදීනි දැන් ඒ මොහත්තියක් නිසා ඇතිවන අං වලින් ඇති කරන තරංගයක්, ඒ වගේම ගෝණෙකුගේ හඬක්, ඒ හඬ තුල තිබුණු රාගික භාවය, හැඟීම්බර භාවය, පරිසර සාධකය, දැන් ඒවත් එක තමයි
එවැනි හැඟීම 15 වෙනින් තමයි පසුව තමයි බබුන් මුණ ගැහෙන්නේ. ඒතොර බබුන් මුණ ගැහුණාන් පස්සේ එකපාරට තිගැස්සෙනවා. තිගැස්සුණාන් පස්සේ දුවන්න පටන් ගන්නවා. හැබැයි දුවනකොට ඒ හැඟීමත් එක්ක දුවන්නේ. අපි තේරුම් ගන්න දැන් යෞවන යෞවන යන් තුල විවිධ සිතුවිලි පහළ වෙනෝනේ. විවිධ හැඟීම් පහළ වෙනවා. අපි කොච්චර මොන දේ කිව්වත් තාරුණ්‍යයටපත් වෙනකොට එකී සිතුවිලි තියෙනවා. දැන් බලන්න ලෙනාඩෝ වුල්ෆ් ඒ සිතුවිල්ලේ ඉඳලා ඒ අවස්ථාව ලස්සන නිරූපණය කරනනේ. ඒ බබුන්ගේ හුස්ම තමගේ ළඟ ළඟ වැටෙන වගේ දැනෙනවා. අතින් අල්ලගත්තට පස්සේ බොහොම තමාට දැනෙන හැඟීම ඒ සියල්ල නවකතාවේදී අවතාසිද්ධිය බොහොම අපූර්ව ලෙසට ඉස්මතු කරලා දක්වනවා. දැන් උදාහරණ ලියා ගන්නකො. දැන් සිද්ධිය දන්නවනේ. ලියාගෙන උදාහරණේ මොහතකින් ඈ කෑගාගෙන ගමදෙස දුවන්නට හැරුණාය. මොහතකින් ඈ කෑගාගෙන ගමදෙස දුවන්නට හැරුණාය. මොහතකින් ඈ කෑගාගෙන ගමදෙස දුවන්නට හැරුණාය. දැන් පුළුවන්නේ මොහතකින් ඈ කෑගාගෙන ගමදෙස දුවන්නට හැරුණාය. දැන් ඒ වාක්‍ය ගත්තොත් ඔබ දක්ෂයිනේ. ඔබට ගොඩක් දේවල් නිරූපණය කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. එකවර වනයේදී මුණ ගැහුණාන් පස්සේ මීට පෙර මුණ ගැහිලා නැහැ, බියක් ඇති වෙනවා. ඒ බයත් එක තමයි දුවන්න පටන් ගන්න. ඊට පස්සේ මොකද ඊළඟ වාක්‍ය උකට දෙනවා? එසේ දිවන ඇහැට බබුන් අප්පුගේ හුස්ම ඉතා ලංව වැටෙන බව දැනින. ඒක ලියා ගන්නකෝ. එසේ දිවන ඇහැට බබුන් අප්පුගේ හුස්ම ඉතා ලංව වැටෙන බව දැනින. දැන් ආයේ වාක්‍ය දෙක බලන්නකෝ. මොහතකින් ඈ කෑගාගෙන ගමදෙසර දුවන්ට හැරුණාය. එසේ දිවන ඇයට බමුන් අප්පුගේ හුස්ම ඉතා ලංව වැටෙන බව දැනින. දබණ එක ලස්සන කියනද? බබුන් අප්පුගේ හුස්ම ලංව වැටෙන බව දැනින. එතන මොනතරම් ප්‍රායෝගික සජීවී අවස්ථාවක් නිරූපණය කළ අපේ සංකල්ප ලෙස දක්වනවා. දැන් අපිට තේරුම් ගන්න දැන් අවතාර සිද්ධා කියලා දරන මේ සිදුවෙච්ච සිදුවීම දැන් අපේ අස්පනාවට මේක සිදු වෙනවා. දැන් එකපාරට පුංචි මැණිකට බබුන් දකින්නෝ. දැන් මෙතනදම බය වෙච්ච පුංචි මැණික දුවන්න යනවා. දුවන්න ගියර හැංගීමත් එක්ක දුවන්නේ. තාරුණ්‍ය දෙන්නේ කම්බ වෙන්නේ. එතකොට තාරුණ්‍යත් එක්ක හැංගිවර සිතීම් තියෙනවා. ඒව තමයි අර පරිසරෙත් එක්ක ඉස්මතු කළේ. එතකොට බබුන් නාපුගේ හුස්ම ලංව වැටෙන බව දැනින. ඊට පස්සේ ලං වුණාට පස්සේ මෙන්න මේ දයක් ලියා ගන්නවා. බබුන් ලන්ව ඇගේ ඉඟවට අත යවා ඇල්ලාගෙන මෙසේ කීය. බබුන් ලංව ඇගේ ඉඟවට අත යවා ඇය අල්ලාගෙන මෙසේ කීය. හරි බලන්න. බබුන් ලංව ඇගේ ඉඟවට අත යවා ඇය අල්ලාගෙන මෙසේ කීය. ඇයි උඹ දුවන්නේ? එතකොට මේ අවස්ථාව වර්තමානයේ ගත්තත් යම් යම් අවස්ථාවලදී අපිට ප්‍රායෝගික කරගන්න පුළුවන්. එතකොට බබුන් සහ පුංචි මැණිකා වනයේ තුලදී මුණ ගැහුණු පළමු අවස්ථාවේදී සිදුණු සිදුවීම බොහොම සජීවී රූප රාමුවක් ලෙසින් අපිට ඉස්මතු කර දක්වනවා. දැන් මේව තමයි බද්දගම නවකතාවේ සාර්ථකත්වයට බලපාපු ප්‍රධාන සාධක. දැන් මම දෙකක් කිව්වනේ. දැන් ඔබ අවස්ථාවෙන් අවස්ථාවට ලියන්නේ. දැන් එකක් ගැන විස්තර කරන මොකක්ද? පළවෙනි එක බද්දගම ගම නියං රකුසාර ගොදුරු වීම තුලින් සිදුණු සිදුවීම බොහොම සජීවී ලෙස සංකල්ප රූප මවමින් අපිට දක්වනවා. දැන් මම ඒකට උදාහරණ පොඩ්ඩක් කිව්වේ. ඔබට ඒක ලියන්න පුළුවන් හිතලා. දැන් කට්ටියන දැන් අපි හිතන්නේ නැතුව දුවේ පොතේ හිතෙන්නේ. අපි උත්සාහ වෙන්න ඕන, උනන්දු වෙන්න ඕන, ධෛර්යවත් වෙන්න ඕන, ලියලා බලන්න ඕන. දැන් ඒක ඔළුව තුල මවා ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි සිදුවීම මෙන්න. අපි නියංගෙට අහුණන් පස්සේ මෙන්න මේ ඇලවුදල සිඳිලා යන විදිය, දිය කඳුර සිඳිලා යන විදිය, ගස් මලානක විදිය අපිට මවලා දුන්න. ඒතර ඕන කෙනෙකුට මවා ගන්න පුළුවන් මේ සිදුවීම් මොන වගේද? තත්වාන් රූපිය තේරුම් ගන්න පුළුවන්. දෙවෙනි එක බබුන් සහ පුංචි මැණිකා තාරුණ්‍ය වයසේදී වනය තුළදී ප්‍රථම හමු වීමේදී සිදුණු සිදුවීම බොහොම සජීවී ලෙස දැන් මේ මොහොතේ අපි දකින දෙයක් ලෙසින් ඉස්මතු කර දක්වන මේක තමයි නවකතාවේ සාර්ථකත්වයට බලපාපු ප්‍රධාන සාධක. මොන දැන් මම දෙකක් කිව්වා. දැන් ওই කරුණු දෙකම ඔළුවේ මවා ගන්නකෝ. කරුණු දෙක ඔළුවේ මවා ගන්න. ඊට පස්සේ ගොනු කරලා ලියන විතරයි තියෙන්නේ. දැන් ඔබට ඔන්න හොඳට පුළුවන් ඒක.
දැන් ඊළඟ තුන්වෙනි එක තමයි බැද්දගම නවකතාවේ තියෙන තවත් තියෙන සුවිශේෂී භාවයක් තමයි අවත්තාසිති තත්වාකාරයෙන් නිරූපණය කිරීම. දැන් ඔබට සලකුණු කරගන්න පුළුවන් බැද්දගම නවකතාවේ තියෙන විශේෂත්වයක් තමයි කතුවරයා අවත්තාසිති දක්වනකොට අවත්තාසිද්ධිය තත්වාකාරයෙන් දක්වනවා. තත්වාකාරයෙන් කියන්නේ ඒදී ඒ විදියටම, ඒක අතිශෝක්තියක් නැතුව ඒදී ඒ විදියටම ඉස්මතු කර දක්වනවා. තත්වාකාරයෙන් කියන්නේ ඒකයි. ඒක මේ නවකතා විශේෂත්වයක්. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේක මොකක්ද. දැන් බැද්දකම නවකතාව තුළදී ඔබට මතක ඇති සිලිඳු අසනීප වෙනවා. එතකොට සිලිඳු අසනීප වෙන්නේ පුංචිරාළ වෙදාගේ ක්‍රියාවක් නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා අර ගැමි විශ්වාසත් එක්ක විශ්වාස කරන කවුද? කර්ලිනාහාමි ඇතුළු පවුලේ පිරිස. දැන් ඒකෙදි පුංචිරාළ වෙදා හම්බෙන්නාවට පස්සේ පුංචිරාළ වෙදා කර්ලිනාහාමිට කියන අවසානයේදී වෙන කරන්න කිසිම දෙයක් නැහැ. බෙරගම දේවාලට ගිහිල්ලා බාරහාර වෙන්න. ඊළඟසේ ඒකත් හරිගෙන ඊට පස්සේ කියනවා සන්නාසීක ඇති එතන ගිහිල්ලා කියන්න. දැන් මේව ඔක්කොම අර උපායශීලී දේවල්. අන්න ඒක පිළිගත්ත සිලිඳු ඇතුළු පවුලේ සියලු දෙනාම සිලිඳු වෙනුවෙන් බෙරගමට දවස් ගාණක් මේ කැලේ මැදින් යනවා. දැන් ඔය බෙරගම ගැන වෙන කොහෙවත් නෙවෙයි කතරගමනේ. දැන් මේක මං කියන්නේ අර කතරගම නොකිය ඉස්මතු කර දක්වන කියන අපිට තේරුම් ගන්න මේ කතරගම කියලා. බෙරගම ගැන කතරගම. එතන ගියාට පස්සේ කතරගම පෙරහැර ආරම්භය සිදුවන සිදුවීම් මිනිස්සු යාතිකා කරන විදිය, ඒ වගේම මිනිස්සු ආරූඪ වෙන විදිය, පෙරහැරේ ගමන් කරන විදිය, මිනිස්සුන්ගේ වත්පිළිවෙත් විදිය, වැඳුම් පිඳුම් කරන ආකාරය. දැන් අපිට අදත් කතරගම භූමිය තුළදී දකින්න පුළුවන් මේ ලක්ෂණ. හැබැයි ඒ ලක්ෂණම එදා කොහොමද සිදුුනේ කියලා අවත්තා සිද්ධි මගින් බොහොම ලස්සන නිරූපණය කළ දෙනව කවුද? ලෙනාඩුල්. හොඳට තේරුම් ගන්නකෝ මගේ පුතේ. දැන් ඔබට මේක අමාරුද කියලා විචාරයක් ලියනකොට අදාළ කරුණු ටික හොඳට ගොනු කරගත්තොත් මොනතරම් ප්‍රායෝගිකද මේක කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් තේරෙනවා මොකද මේ අවත්තා සිද්ධි කියන්නේ? බෙරගම දේවාලෙ ගිහිල්ලා නැත්නම් කතරගම ගියාට පස්සේ ඒ පෙරහැර ආරම්භය සිදුවන මිනිසුන්ගේ ක්‍රියාකාරකම්, මිනිස්සු යකඩ කූරු ගහගෙන ඒ වගේ මිනිස්සු ආරූඪ වෙලා පෙරහැරේ ගමන් කරන විදිය, බාරහාර කරන විදිය, එතන මේවා හරහා අපිට උගන්වනවා, කියනවා, ඉස්මතු කරනවා මිනිස්සුන්ගේ තිබිච්ච දේව විශ්වාසය. ඒක බොහොම සජීවී ලෙස ඉස්මතු කරනවා, බොහොම අපූර්ව ලෙස කියාපානවා. දැන් උදාහරණයක් ලියාගන්න. මෙන්න මෙහෙම ලියාගන්න උදාහරණයක්. මේ බාර ඔප්පු දෙන්ටා සමහර වන්දනාකරුවෙක් දෙකම්මුලත් දිවත් සිදුරු කරගෙන යනසේ යකඩ කූරක් ගසාගෙන සිටියේය. දැන් ලියාගන්න. මේ බාර ඔප්පු දෙන්ටා සමහර වන්දනාකරුවෙක් දෙකම්මුල් දිවත් සිදුරු කරගෙන යනසේ යකඩ කූරක් ගසාගෙන සිටියේය. දැන් ගැටලුවක් කණන් ආයෙ බලන්නකෝ. මේ බාර ඔප්පු දෙන්ටා සමහර වන්දනාකරුවෙක් දෙකම්මුලත් දිවත් සිදුරු කරගෙන යනසේ යකඩ කූරක් ගසාගෙන සිටියේය. දැන් දුවේ පුතේ, දැන් අපිට පුළුවන් නේද? දැන් අපි අදත් කතරගම ගියොත් සමහර දේවාලවල පෙරහැරවලදී අපි ওই දේ දකිනෝනේ. දෙකම්මුලත් දිවත් පසාරගෙන යකඩ කූරු ගහගෙන ඒ වගේ පිටේ අර කුකු ගහගෙන නූල් පටවල් අදිමින් අපි දකින මේ බාරහාර වෙමින් ඒව යන විදිය. එතන අපිට ඒ දේ හරියට දැන් 21 වන සියවසේ ඉඳලා අපි කියවනකොට මීට දසකට පහකට පෙර සිදුවෙච්ච සිදුවීම පෙරහැරේ ගමන් කළේ කොහොමද? මිනිසු දෙවියන් පිළිබඳ විශ්වාසය තිබුණේ කොහොමද? ඒ යාතිකා දේවල් කොහොමද කළේ? බාරහාර උනේ කොහොමද? ඒවල කරපු ක්‍රියාවලි මොනවද කියලා අපිට හරියට මවල දෙනවා. ඒ අවත්තා සිද්ධි මගින් කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපිට ඒ විදිහට මේක තත්වානුරූපීව කියනවා. දැන් ඔන්න මං අවත්තා සිද්ධි තුනක් කිව්වා. දැන් අමතක කරන්න එපා ඔබ මේ විචාර පුරුදු වෙනකොට. එකක් මොකද්ද? බැද්දගම ගම නියන් රකුසාර ගොදුරු වීම තුළින් සිදූ සිදුවීම. ඒ විදිහට ඉස්මතු කරන බොහොම ලස්සනට. දෙවෙනි එක කිව්වා ගොඩාක් තියෙනවා. එතෙන් දෙවෙනි එක කිව්වා මොකද්ද?
පුංචි මැනිකයි බබුණුයි පළමු වර හමු වීම. තුන්වෙනිකුව බෙරගම දේවාලට ගිහිලා බෙරගම දේවාල පැත්ත පෙරහැර තුනදී මිනිසුන්ගේ බාරහාර එවගේ මිනිසු ඒවා කරන ආකාරය පිළිබඳව ඒ සිදුවීම තත්වානුරූපීව දක්වනවා. දැන් මම ප්‍රධාන කොටස් තුනක් කිව්වා. ඔබට තේරුම් ගන්න පුළුවන්. හතරවෙනි එක ලෙස අපට ගන්න පුළුවන් නේද මේ නවකතා පුරාම අවතාරසදී තමයි තියෙන්නේ. දැන් ඔබට විභාගයට පහසුවට පිළිතුර පහසුවට අපට ගන්න පුළුවන් කොටස් කීපයක් ගත්තන් ඇති. ඊළඟ එක තමයි ඔබට මතක ඇති පුංචිරාල වෙදා මේ සියලුම දේවල් කළේ හිණියාමි ලබා ගැනීමේ අරමුණේ. දැන් සිලිඳුගේ පවුල කොතරම් පීඩණයට අසාධාරණ ලක් කළාද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. අර ගැමි විශ්වාසත්තක මිනිස්සු මොනතරම් මුලා කිරීම කළාද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. බෙරගම දේවාලට ගියා. එතනින් බාරහාර වුණාට සිලිඳුර සුව වුණේ නැහැ. ඊට පස්සේ යවුවා පුංචිරාල වෙදාගේ අනුදැනුම ඇතුවම සන්නාසී ගාඩ යවුවා. හැබැයි ඊට පෙර සන්නාසයට ඔක්කොම කිව්වා මේ විදිහට කියන්න කියලා. සන්නාසියගේ ඉගැන්වීම මත දෙවියෝ කියනවා කියන ආකල්පෙන් යුක්තව හින්නියාමි එක හැක් පොට්ට පුංචිරාල පුදාට ලබා දෙන්න කියලා ප්‍රකාශ කරනවා. ඒක විශ්වාස කරනවා. ඒක විශ්වාස කරනවා. තොර අන්නේ වෙලාවේදී කර්ලිනාමි සිලිඳු ඇතුළු පිරිස හින්නියාමි බාර දෙන අවස්ථාව එකාතකින් බොහොම සෝචනීයයි. එකාතකින් බොහොම සංවේගයි. ඒ වගේම බොහොම හැඟීම් බර අවස්ථාවක්. දැන් ඒක මොන විදියට කියලා මේ නවකතාවේදී අපිට ලස්සනට ඉස්මතු කරලා දෙනවා. ඔබ දන්නෝ හින්නියාමි පොඩ්ඩක් කැමති නේ. හින්නියාමි පුංචිරාල චුට්ටක ආදරේ නේ. හැබැයි තාත්තගේ රෝගය සුව වෙන්න උවමනා නිසා දෙවියෝ කියපු නිසා තමයි පුංචිරාලට එක යන්න කැමති වෙන්නේ. ඒ වෙලාවේ කරන්න වෙන කිසිම දෙයක් නැති නිසා හින්නියාමි එක්කන් ගිහින් බාර දෙනවා. බාර දෙලා මොකද කියන්නේ? මෙන්න ළමයා ඈව බාරගනින් බනේ භාෂාවත් එක්ක. ඒ කාලේ තිබ්බ භාෂාවත් එක්ක කොහොමද අපි ඉස්මතු කළේ බලන්න. මෙන්න ළමයා ඈව බාරගනින්. උතරවල හිතන්නේ ඒ වෙලාවේ හින්නියාමි යන්නේ තමන්ට නොගැලපෙන කෙනෙක් ළඟට අකමැත්තෙන්. ආදරෙන් නෙවෙයි යන්නේ. ඒ අවත්තා බොහොම ලස්සනට කියනනේ. ඊට පස්සේ කියන මොකද? මෙන්න ළමයා ඈව බාරගනින්. පුංචිරාල හින්නියාමි දෙස බලා සිනාසුනේ. පුංචිරාල හින්නියාමි දෙස බලා සිනාසුනේ. මොකද ඔහුගේ අරමුණ ඉෂ්ට වුණා. බණේ හිනාව තුලිනුත් ඉස්මතු කරන දෙයක් තියෙනවා. පුංචිරාල හින්නියාමි දෙස බලා සිනාසුනේ. ඒක බොහොම හොඳයි. ඔහු කීවේ. ඒක බොහොම හොඳයි ඔහු කීවේ. දැන් බලන්න මේ සිදුවීමේදී හින්නියාමිගේ මනෝභාවය. ඒ වගේම කර්ලිනාහාමිගේ මනෝභාවය. සිලිඳුගේ මනෝභාවය. ඒ වගේම පුංචිරාල වෙදාගේ කපටි මනෝභාවය. මේ සියල්ල මොන වගේද කියලා අපිට අවත්තා සිද්ධිය මගින් බොහොම අපූර්ව ලෙස නිරූපණය කරනවා. දැන් බලන්න මම උදාහරණ ගොඩක් කිව්වේ නෑ. උදාහරණ ටික ටික ගත්තේ. ඔබට ඒ උදාහරණ ටික අරගෙන ඔබට මතක තියාගන්න පුළුවන් දැන් පිළිවෙලට මෙන්න අවත්තා සිද්ධි ටික කියලා. පිළිවෙලට ගොනු කරගන්න පුළුවන්. දැන් ඒ වගේම තමයි මේ බැද්දගම නවකතා තුළ තවත් අවත්තා සිද්ධි ඕනතරම් තියෙනවා. ඔබට ඒවා සටහන් කරන්න පුළුවන්. එකක් තමයි පුංචි මැනිකා පිළිබඳව කවුද ප්‍රනාන්දු මුදලාලි බබේහාමි ආරච්චි බොරුගොතලා ඈ පිළිබඳව තියෙන සිතුවිල්ල වෙනස් කරන්න ඈ පිළිබඳව කියන අවඥා සහගත කියමන් කිව් අවස්ථාවේදී සිදු සිදුවීම් බොහොම අපූර්ව අවස්ථාවක්. අපි දන්නවා ඒක මහ වල් ගෑණියෙක්. ඒ වචනය තුල බලන්න බබුන් ගොඩක් ආදරය කළා පුංචි මැනිකට. උතර පුංචි මැනිකට දෙන හිත වෙනස් කරන්න බබුන්ට කියපු බොරු ටික බබේහාමි ආරච්චි ප්‍රනාන්දු මුදලාලි දෙන්න එකතු වෙලා බොරු ගොතලා ඈ පිළිබඳව හිත වෙනස් කරන උත්සාහ කරපු අවස්ථාව මේක ප්‍රබල අවස්ථාවක් ලෙස ඔබට ගන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් තමයි ඔබට ලියනෝ නම් ලියන්න පුළුවන් ඉනිහාමි පුංචි රාළ වෙදත්ත ගිහිලට පහුවෙනදා ඊට පහුවෙනදා සිලිඳු වෙතෙන් යනකොට උඹ නැතුව ගෙයි 15 මං අප්පච්චිත්ට ගෙනවා මට මෙහි ඉන්න බෑ
දැන් ඒ සිදුවීම බොහොම තාත්වික විතර ඉස්මතු කරනවා. බණතුගේ පාළුවේ, ඉදර පාළුවේ මට මෙහි ඉන්න බෑ අපච්චි, මං එනවා යන්න. එතකොට ඒ වෙලාවේ පුංචිරාල වෙදත් එතෙන්ට එනවා, දෙන්න අතර කතා බහ, මං උඹට බය නෑ. එතකොට ඒ අවස්ථාව මේ නවකතාය තාත් ප්‍රබල අවස්ථාවක්. හැම එකටම උදාහරණ දාන්න ඕනේ. අපිට ඒ අවස්ථාටක දක්වල උදාහරණ අවස්ථා කීපයක් දක්වන් හොඳ ප්‍රමාණවත්. ඒ වගේම අපි දන්නවා පසුව හින්නිහාමි ඇති කරන ලද මුවපැටියා එක්ක හින්නිහාමි වනයේ ගිය අවස්ථාවේදී පුංචිරාල වෙදාගේ මූලිකත්වයෙන් ගමේ මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා අර මුවපැටියර ගල් වලින් ගහලා මුවපැටිය මරනවා. ඒ වගේ හින්නිහාමිට පහර දෙනවා. දැන් ඒ අවස්ථාව බොහොම අපූර්ව ලෙස අපිට සංවේගයක් උපදවන ලෙස අපිට අනේ අපෝයි කියන හැඟීමක් පහළ කරන ලෙස ඒ අවස්ථාව සිද්ධිය නිරූපණය කරන ලෙනා ඩුල්ෆ් දැන් අපිට ලියා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේ පොඩි ප්‍රකාශන ලියා ගන්න පුළුවන්. තෙරක් නැති ගල් පහරවල්, තෙරක් නැති ගල් පහරවල් අතර, තෙරක් නැති ගල් පහරවල් අතර මොහොතකින් මුවා හිස යට කරගෙන, තෙරක් නැති ගල් පහරවල් අතර මොහොතකින් මුවා හිස යට කරගෙන වැටුනේය. දාලියා ගන්න. තෙරක් නැති ගල් පහරවල් අතර මොහොතකින් මුවා හිස යට කරගෙන වැටුනේය. උගේ ගාද්දක දෙදණ ළඟින් කැඩී තිබුණේය. උගේ ගාද්දක දෙදණ ළඟින් කැඩී තිබුණේය. දැන් මේ පොඩි වාක්‍ය දෙක ගත්තොත් එක දිගට ගල් වරුසාවක් ආපු විදියට, අර මුවපැටට වැදිච්ච විදිය, උගේ කකුල කැල්ල ගිය විදිය, මුණින් අතර වැටුණු විදිය, අපිට සංවේගයක් ඇතිවන විදියට එදා සිදුවෙච්ච සිදුවීම අපට දෙනවා, ඉස්මතු කරලා දෙනවා. දැන් මේකනේ මේ ලෙනාඩුල්ෆ්ගේ විලේජ් ඉන් ද ජංගල් නවකතාව ලෝ පුරා භාෂා ගණනාවකට පරිවර්තන වෙන හේතුව මේකනේ, ජනප්‍රිය වෙන හේතුව මේකනේ. ඒ සිදුවීම් තත්වාකාරයෙන් අපිට ඉස්මතු කරලා දෙනවා. දැන් අපිට ඒ උදාහරණ ගන්න පුළුවන්. ඒකම අපි දන්නවා දැඩිසේ අසාධාරණ ලක් වෙනවා සිලිඳුගේ පවුල. සමාජිකයන්ට දැඩි අසාධාරණ ලක් වෙනවා බබේහාමි ආරච්චි, ප්‍රනාන්දු මුදලාලි වගේ පුජ්‍යලයන් හරහා. එක එක අවස්ථාවක් තමයි නොකරන ලද හොරකමකට සිලිඳු සහ බමුණු අසුකර දැක්වීම. ඒකදී උසාවියේදී නඩුවාන අවස්ථාව ප්‍රබල අවස්ථාවක්. උසාවියේදී නඩුවාන අවස්ථාව ප්‍රබල අවස්ථාවක්. අපි දන්නවා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී කාලය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ප්‍රධාන කාර්ය සිද්ධ වෙන්නේ. උසාවියට ගිහිලා නඩු අහන වෙලාව අපිට නවකතාවක් වුණාට මවල දෙනවා සිද්ධිය. ඒකෙදි සිලිඳු ප්‍රකාශ කරන සාක්කය, මේ සිලිඳු ප්‍රකාශ කරන ප්‍රකාශය, බබුන් කරන ප්‍රකාශ, එතෙන්දී බබේහාමි ආරච්චි සහ ප්‍රනාන්දු මුදලාල දෙන බොරු සාක්කේ, ඒ අවස්ථාව බොහොම සජීවී ලෙස ඉස්මතු කරලා අපිට දෙනවා මේ අසාධාරණ මොන වගේද, අහිංසක මිනිසු මොනතරම් පීඩන ලක් කළාද. ඒක තමයි මේ ලෙනාඩුල් කිතින විශේෂත්වය. සුවිශේෂී භාවය තමයි අවස්ථාව බොහොම ලස්සනට අපූර්ව ලෙස ඉස්මතු කර දැක්වීම. බැරිමත අවසාන කියන මට උඹ ගැන කනගාටුයි. පොඩි කෑලි ඇති මට උඹ ගැන කනගාටුයි. අපිට සාක්කි තියෙනවද? සාක්කිද නඩුව කල් දාන්න පුළුවන්? කවුද ආරච්චි විරුද්ධ කවුද හඳුනන සාක්ෂි දෙන්නේ? බනේ ප්‍රකාශ ආරච්චි විරුද්ධ කවුද හඳුනන සාක්ෂි දෙන්නේ? එතකොට මුන් ඔක්කොම ගැන බොරු, අපන් හොරගම් කළේ නේ. දැන් ඒව බොහොම අපූර්ව අවස්ථා නිරූපණ. ඔබට පොඩි කෑනේ ලියන්න පුළුවන් අවස්ථා ලියලා. ඒ වගේම පස්සේදී බබුන් ඉරේර ගියාට පස්සේ සිලිඳු ගමට ඇවිල්ලා තමන්ගේ දුව වෙච්ච පුංචි මැණිකට සිදුවන අසාධාරණයෙන් බේරගන්න තීරණයක් අරගෙන අවසානයේදී මොකක්ද කරන්නේ? බබේහාමි ආරච්චි ප්‍රනාන්දු මුදලාලි දෙන්න වෙඩිතිල මරණෝ. ඒ අවස්ථාව බොහොම අපූර්ව ලෙස ඉස්මතු කර දක්වනෝ ලෙනාඩුල්ෆ්. අපට ඒ පොඩි කොටසක් ලියා ගන්න පුළුවන්. සිලිඳු කොකා ගැස්සුවේ, බන පොඩි කෑලේ සිලිඳු කොකා ගැස්සුවේ, බබේහාමි මුණින් අතට බිම වැටුනේ. සිලිඳු කොකා ගැස්සුවේ, බබේහාමි මුණින් අතට බිම වැටුනේ. පිටෙන් ලොකු කොටසක් බිඳී ගොස් සිදුරක් පෑදී ඒ වටේ සම පිලිසි කළුතලා වී ගොස් තිබිනි. දැන් ආයි බලන්න. සිනිඳු කොකා ගැස්සුවේය, බබේහාමි මුණින් අතර බිම වැටුනේ. පිටෙන් ලොකු කොටසක් බිඳී ගොස්
සිදුරක් පෑදී. ඒ වටේ සම පිලිසී කළු තලාවී ගොස් තිබුණි. දැන් ඔබට තේරෙනවා ඇති ඒ අවස්ථාවේදී මොන දේද සිද්ධ වුණේ, කුමක්ද උනේ කියන එක අපිට බොහොම අපූර්ව ලෙස මවල දෙනවා. එහෙනම් දයාබර දුවේ පුතේ, දැන් ඔබට තේරුණා නේද දැන් මේ නවගතාපුරා ගොඩාක් අවස්ථා සිද්ධි තියෙනවා. හැබැයි ගොඩාක් අවස්ථා සිද්ධි අතරින් දැන් මම අවස්ථා සිද්ධි කීපයක් කිව්වා. දැන් ඔය කීපය ඔබට කොච්චර ප්‍රායෝගිකද බලන්න, දැන් මවල ගන්න මෙන්න අවස්ථා ටික, ලස්සන මවල ගන්න මේ අවස්ථා ටික, මවල ගන්න මවල අරගෙන දැන් ඔබ දන්න කරුණු ටික ඔක්කොම දැන් ඔන්න ඔය ටික ඔළුවට අරගෙන දැන් තමයි විචාරේ පිළිවෙල ලස්සන හදාගෙන තියෙන්නේ. විචාරේ පිළිවෙල ලස්සන හදාගෙන තියෙන්නේ. ඔන්න එහෙනම් දැන් මම කියන කොහොමද විචාරේ පටන් ගන්නෙ, කොහොමද දෙවෙනි පියවර යන්නේ, කොහොමද උදාහරණ දාලා ලියන්නේ, කොහොමද අවසන් කරන්නේ. හැබැයි ඔය දුන්න ටික ඔක්කොම කඩපාඩම් කරගෙන ඊට පස්සේ තමයි ඔබ ඒක ලස්සනට වෙලාව අරගෙන හරියට පැය භාගයෙන් හරියට පැය භාගයෙන් ඔබ ලියන්න ඕන. දැන් ඔන්න හොඳට අහන් ඉන්න. ලෙනාඩ් උල්ෆ් විලේජ් ඉන් ද ජංගල් නමින් රචිත, ලෙනාඩ් උල්ෆ් විලේජ් ඉන් ද ජංගල් නමින් රචිත, ඒ.පී. ගුණරත්නයන් බැද්දගම නමින් පරිවර්තිත, බැද්දගම නවකතාව ලෝකේ පාඨක අවධානය දිනා ගන්නා ලද විශිෂ්ට නවකතාවකි. දැන් ආයසරයක් අහන් ඉන්නකෝ. ලෙනාඩ් උල්ෆ් විලේජ් ඉන් ද ජංගල් නමින් රචිත, ඒ.පී. ගුණරත්නයන් බැද්දගම නමින් පරිවර්තිත, බැද්දගම නවකතාව ලෝකයේ පුරා ඉතා ජනප්‍රියත්වයට පත් වූ විශිෂ්ට නවකතාවකි. විශිෂ්ට නවකතාවකි. මෙම නවකතාවේ සාර්ථකත්වයට බලපාන ලද විවිධ බඳු කරුණු කාරණා අතර ප්‍රධාන කරුණකි අවතා සිද්ධි නිරූපණය. ප්‍රධාන කරුණකි අවතා සිද්ධි නිරූපණය. දැන් බලන්න පළවෙනි ඡේදයේ අපි ලියපු විදිය බලන්න. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ සාර්ථක ਵਿਚාරයක් ලියනකොට මෙතන තිබ්බ අනවශ්‍ය දේ මොකද්ද දුවේ පුතේ? දැන් මම එකතු කරපුව මේකට නොගැලපෙන දේ මොකක්ද? එකක්වත් නැහැ. දැන් ආයසරයක් අහන් ඉන්නකෝ. දැන් මේ විතර හොඳට පුරුදු වෙන්නකෝ ਵਿਚාර ලියන්න. ඔබට තනියම කරන්න පුළුවන්. හොඳට අහගන්න. ලෙනාඩ් උල්ෆ් විලේජ් ඉන් ද ජංගල් නමින් රචිත, ඒ.පී. ගුණරත්නයන් බැද්දගම නමින් පරිවර්තිත, බැද්දගම නවකතාව යනු ලෝකයේ පුරා විශ්ව කීර්තිරපත් පාඨක අවධානය දිනා ගන්නා ලද ප්‍රබලතම නවකතාවකි. මෙම නවකතාවේ සාර්ථකත්වයට බලපාන ලද බොහෝ කරුණු කාරණා අතර සුවිශේෂී කරුණකි අවතා සිද්ධි නිරූපණය. සුවිශේෂී කරුණකි අවතා සිද්ධි නිරූපණය. ඔන්න දැන් බලන්න පළවෙනි ඡේදෙතනින් ඉවරයි. බොහොම ලස්සන ප්‍රවේශ වුණා. දැන් දෙවෙනි ඡේදෙට යන්න ඕන. දැන් දෙවෙනි ඡේදේ යනකොට දැන් අපි අවසන් කළේ කොහොමද? ප්‍රබල කරුණක අවතා සිද්ධි නිරූපණය කියලා කිව්වා. දැන් අපි ඒකනේ පැහැදිලි කරලා දෙන්න, විචාර පිළිවෙල බලන්න. දැන් අපි ඒක තමයි පැහැදිලි කරලා දෙන්න ඕන. එතකොට කොහොමද එන්නේ? අවතා සිද්ධි යනු යම් සිද්ධියක් සිදු අයුරින්ම තත්වානුරූපීව ඉස්මතු කර දැක්වීම අවතා සිද්ධි නිරූපණය වේ. දැන් ඔබට ආයසරයක් ඕනම් ගන්න පුළුවන්. අවතාවක් සිද්ධියක් යන යම් සිදුවීමක් සිදුණු ආකාරයටම පාඨක මනසට පෙන්වා දීමයි. අවතා සිද්ධියක් යන යම් සිදුවීමක් සිදුණු ආකාරයටම පාඨක මනසට උවා දැක්වීමයි. උවා දැක්වීමයි. දැන් උන එක කෙටියෙන් ලියන්න. අවතා සිද්ධියක් යන යම් සිදුවීමක් සිදු අයුරින්ම පාඨක මනසට උවා දැක්වීමයි. නවකතා තුල මෙකී ලක්ෂණ ඉස්මතු වන අතර, ඒකටම ලියන්න, නවකතා තුල මෙකී ලක්ෂණය ඉස්මතු වන අතර බැද්දකම නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම දන්වැල් පුරුක්සේ අවතා සිද්ධි ඉතා ප්‍රබල ලෙසින් ඉස්මතු කර
දක්වා ඇත. එය නවකතාවේ සාර්ථකත්වයට ප්‍රබල ලෙස ඉවහල් වීද ඇත. ප්‍රබල ලෙස ඉවහල් වී ඇත. අන්න දෙවෙනි ඡේදයේ ලියන විදිය. දැන් මම ඔබට ආපෝ එක කියනවා. මොකද හේතුව මේක පුරුදු වෙන්න ඕන නිසා. හොඳට අහගන්න. අවත්තා සිද්ධියක් යනු නවකතාවේ තේමාවට අනුව ගොඩනගෙන කතා වස්තුව තුළ අවත්තා සිද්ධියක් යනු නවකතාවේ තේමාවට අනුව ගොඩනගෙන කතා වස්තුව තුළ යම් සිදුවීමක් සිදු අයුරින් පාඨක මනසට හුවා දැක්වීම අවත්තා සිද්ධි නිරූපණයයි. නවකතා තුළ අවත්තා සිද්ධි නිරූපණය ඒ අයුරින් භාවිත කරන අතර යොදාගෙන ලබන අතර බැද්දකම නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා දන්වැල් පුරුක්සේ ඉතා උචිත ආකාරයෙන් සජීවී ආකාරයෙන් අවත්තා සිද්ධි නිරූපණය කර තිබීම නිසා මෙම නවකතාවේ සාර්ථකත්වයට ඒ බෙහෙවින්ම ඉවහල් වී ඇත. ඉවහල් වී ඇත. අන්න දෙවෙනි ඡේදය. දැන් එහෙනම් ඔබට තේරෙනව නේද පළවෙනි එක හරි දෙවෙනි එක හරි. දැන් ඊළඟට තමයි අපි අර අවත්තා සිද්ධි දක්වලා ඉස්මතු කරන්නේ. අවත්තා සිද්ධි දක්වලා ඉස්මතු කරන්නේ. මම එකක් විතරක් ලියන විදිය කියලා දෙන්නම්. එක කොටසක් විතරක්. ඒවා හරියට ඔබ ගන්න තේරුම් ගන්න අවබෝධ කරගන්න. ලෙනාඩෝල්ෆ් දැන් උදාහරණ යන විදිය. ලෙනාඩෝල්ෆ් වසර 6මාරක් සිවිල් පරිපාලකෙකු ලෙස ලෙනාඩෝල් වසර 6මාරක් සිවිල් පරිපාලකෙකු ලෙස අධිරාජ්‍යවාදී සමය තුළදී මෙරට පරිපාලන දායකත්වය ලබා දුන් අතර එහිදී ලබා ගන්නා ලද පන්නරය පදනම් කරගෙන දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගමක සිදු ඛේදනීය සිදුවීමක් පාදක කරගෙන මෙම නවකතාව රචනා කරන අතර ඒ ආරම්භයේ සිට අවසානය දක්වාම කතාව තුළ සිදුණු සිදුවීම් ඒ අයුරින්ම ඉස්මතු කර දැක්වීමට සුවිශේෂී සමත්කමක් දක්වයි. සුවිශේෂී සමත්කමක් දක්වයි. එහි ප්‍රධාන නිදසුනක් ලෙස ප්‍රධාන අවස්ථාවක් ලෙස බැද්දකම නවකතාව තුළදී බැද්දකමට නියං රකුසාට ගොදුරු වීම තුළින් සිදුණු සිදුවීම අපූර්ව ලෙසින් උවා දක්වයි. ඒ තුළින් දසක පහකට පවන පෙර නියං රකුසාට ගොදුරු වීම තුළින් සිදු සිදුවීම සංකල්ප රූපාත්මකව ඉස්මතු කිරීම තුළින් කියවන්නා වූ පාඨකයාට එය මැනවින් වටහා ගත හැකිය. අන්න ඊටවත් තමයි අර උදාහරණ දාන උදාහරණ දාලා පැහැදිලි කරනවා. ඊට පස්සේ ඊළඟ අවත්තා සිද්ධිය යනවා. ඒකත් පැහැදිලි කරනවා. ඊළඟ අවත්තා සිද්ධිය යනවා. ඒකත් පැහැදිලි කරනවා. එහෙම ගිහිල්ලා අවසන් කරන විදිය තමයි දැන් මම ඊළඟට කියලා දෙන්නේ. ඔබ අවත්තා සිද්ධිය දන්නවා. අවසන් කරන විදිය අහගන්න. මේ ආකාරයට බැද්දගම නවකතාවේ යතෝක්ත අවත්තා සිද්ධි එකිනෙකගෙන මේ ආකාරයට බැද්දගම නවකතාවේ යතෝක්ත අවත්තා සිද්ධි එකිනෙකගෙන මන විමසා බල්ල කල නවකතාවේ සාර්ථකත්වයට එකී අවත්තා සිද්ධි ප්‍රබල ලෙසම ඉවහල් වී ඇති බව මනමින් පැහැදිලි වේ. ස්පුට වේ, ගම්මෙමාන වේ, ප්‍රත්‍යක්ෂ වේ, ඔප්පු වේ, සාධනීය වේ එක එළියයි. ඔනායිසලයක් අහගෙන මේ ආකාරයට බැද්දගම නවකතාවේ නිරූපිත යතෝක්ත අවත්තා සිද්ධි එකිනෙකගෙන මනා විමසා බල්ල කල නවකතාවේ සාර්ථකත්වයට එම අවත්තා සිද්ධි ප්‍රබල ලෙස ඉවහල් වී ඇති බව මනමින් පැහැදිලි වේ. අන්න අවසන් කළා. ඔන්න ඔය විදිහට උදාහරණ දාලා ඔබට පිළිතුරක් සාර්ථක පිළිතුරක් ලියා ගන්න පුළුවන් නම් විචාරයක් ලියන්න පුළුවන් නම් ඔබට નિયમિત ලකුණු ප්‍රමාණය ඔබට ලැබෙනවා. එහෙනම් දයාබර දුවේ පුතේ දැන් මේ වීඩියෝ එක ඔබ නරඹලා උදාහරණ ටික අරගෙන ලියන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන තනියෙන් හිතලා කල්පනා කරලා හොඳට ඔළුවට අරගෙන මේක පුහුණු වෙන්න ඕන නිසා ඔළුවට අරගෙන නවතරා සිහිපත් කළ බලලා මාතෘකාලේ හරියට විනාඩි 30න් ඔබ ওই ਵਿਚාර ලිවිය යුතුයි.
හරියට විනාඩි 30 විතර ඇලි යුතුයි. හැබැයි පුතේ හිතට අවංකව වැඩේ කරන්න ඕන. මොකද මේ පාඩම් තුලින් අපේක්ෂා කරන්නේ හුදු පාඩමක් කියাদීම විතරක් නෙමෙයි. දැන් මම කියන දේ ඔබ ඔහි අහන් ඉතර වැඩක් නැහැ. ප්‍රායෝගික වැඩේ කරන්න ඕන. ඔබට පුළුවන්. ලියලා බලන්න. මුලදී පොඩ අමාරු වෙන්න පුළුවන්. පෙරලා වෙන්න පුළුවන්. හැබැයි ලියලා ලියලා තමයි පුරුදු වෙන්නේ. අභ්‍යාස කරලා කරලා තමයි පුරුදු වෙන්නේ. එනිසා ඔබ කොහොම ලියන්න හරියන්නේ ඔබට සතුටක් දෙනේවි දැම්මට ලියන්න පුළුවන් කියලා. ඒතොර බැද්දගම නවකතාවේ අනිකුත් ਵਿਚාර ලියන්නේ කොයි විදියටම තමයි. බැද්දගම නවකතාවේ අනිකුත් ਵਿਚාර ලියන්නේ කොයි විදියටම තමයි. හොඳට තේරුම් අරගෙන හොඳට අවබෝධ කරගෙන ඔක ලියන්න. එහෙනම් මගේ ආදරණීය දුල පුතාලා හැමෝටම බුදු සරණයි.